ආයුබෝවන් කියලා පිළිගන්නවා නංගිලම් මල්ලිලා හැමෝම. ඉතින් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස වලින් 2014 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගට අපෙන් අහපු ප්‍රශ්නය තමයි මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එක යටතේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය මම තෝරගන්න ප්‍රධානම හේතුව තමයි අපි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ කියන්නේ පෙළ පොතෙන් අපි ඉගෙන ගන්න දැනුම ඒ ආකාරයෙන්ම විභාගෙදිත් අහනවා කියන්න හොඳම නිදසුනක් විදියට තමයි මේ ප්‍රශ්නේ මම තෝරගත්තේ. ඉතින් මේ ප්‍රශ්නේ සඳහා සම්පූර්ණ ලකුණු ලබා ගන්න කොට ඔයාට තේරෙයි අපි පෙළ පොතේදී හදන ගණන් ඒ විදිහටම සමහර අවස්ථාවලදී විභාගෙට එනවා කියලා. ඉතින් අපි ඉදිරියට ගාන සාකච්ඡා කරනකොට ඔයාට තේරෙයි මේ ගාන කොච්චරනම් ලේසිද කියලා. ඉතින් ප්‍රශ්නේ සාකච්ඡා කරන්න කලින් මතක් කරන්න ඕන ඔයා තවමත් තාස්මී YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක සහ bell icon එක click කරන්න. එතකොට මම දාන විද්‍යාව පාඩම් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ විද්‍යාව සඳහා ඒ සාමාර්ථයක් ලබා ගැනීමට මට ලබා දෙන්න පුළුවන් සියලුම දැනුම් සම්භාරය නොමිලේම ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි විභාගේ ලඟ වෙන්න මම දාන අනුමාන ප්‍රශ්නත් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු ප්‍රශ්නයට. ප්‍රශ්නේ දීලා තියෙනවා සෑම උදෑසනකම ගිල්ලුම් තාපකයක් භාවිතයෙන් ජලය රත් කරනු ලැබේ. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100 තෙක් රත් කිරීමේදී කේතලේ අඩංගු ජලය මගින් අවශෝෂණය කරගන්නා තාප ප්‍රමාණය ගණනය කරන්න කියලා තමයි ගාණෙන් දීලා තියෙන්නේ. ජලයේ වීතාදා අගය දීලා තියෙනවා. ඒ වගේම කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 කියලා දීලා තියෙනවා. ඒ වගේම ජලයේ අඩංගු ස්කන්ධය කිලෝග්‍රෑම් 2යිද කියලා සලකන්න කියලා අපට දීලා තියෙනවා. ඉතින් මේක දිහා බලපු ගමන්ම අපට මතක් වෙනවා එක සූත්‍රයක්. ඒ තමයි Q සමානයි MC තීටා. Q සමානයි MC තීටා. M කියලා කියන්නේ අංගෙ මල්ලි මොකද්ද? ස්කන්ධය. C කියලා කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. T කියලා කියන්නේ හොඳට මතක තියාගන්න උෂ්ණත්වය නෙවෙයි උෂ්ණත්ව වෙනස. ඉතින් මේ සූත්‍රයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ අපට නිවැරදි පිළිතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් M කියලා කියන්නේ අපිට දීලා තියෙන ගානේ කිලෝග්‍රෑම් 2යි කියලා. ඒ වගේම C කියලා කියන්නේ 4200යි කියලාත් අපට ගානේ දීලා තියෙනවා. T කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒක අපට ගන්න කෙලින්ම දීලා නැහැ. අපි දන්නවා කාම උෂ්ණත්වය, ඒ කියන්නේ දැන් අපි ඉන්න පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. මේක රත් කරනවා 100ට. එහෙනම් උෂ්ණත්ව වෙනස කොච්චරද? බලන්න කොහොමද? 100ෙන් අඩු කරනවා 30. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනයේ සුළු කරන්න පුළුවන් කියලා මම හිතනවා ඔයාලට. මේක සුළු කරාට පස්සේ මට අවසානට ලැබෙනවා කිලෝ ජූල් 588යි කියලා. මෙන්න මේ විදිහට ලියලා තියෙනවා නම් මේ ප්‍රශ්නේ සඳහා සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. කිලෝ ජූල් 588යි කියලා කියන්නම් ගිමල්ලි ජූල් නම් 588යි තව බිංදු තුනක් එන්න ඕන. ඉතින් මේ මොන උත්තර දෙකකින් එකක් තිබ්වත් නිවැරදි පිළිතුරු ලබා දෙන්න පුළුවන් මේ පළවෙනි ප්‍රශ්නයට අදාළව. දෙවෙනි ප්‍රශ්නෙ අහනවා ඉහත එකෙහි භාජනයේ මගින් ලබාගත් තාපය හා පරිසරයට හානි වූ තාපය ජූල් 7000 ලෙසගෙන තාපකය තාප ශක්තිය බවට පරිවර්තනය කළ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. හරි. මෙතනදී නම් කිවල චුට්ටක් හිතන්න තියෙනවා. මේ පොඩිම පොඩි කාරණේ හිතුවොත් ඔයාට තේරෙයි මේ ගාන කොච්චර ලේසිද කියලා. දැන් බලන්න මේ පළවෙනි ප්‍රශ්නෙ අපෙන් ඇහුවේ ජලය මගින් අවශෝෂණය කරගන්න තාප ප්‍රමාණය තමයි අපි දැන් හෙව්වේ කිලෝ ජූල් 588යි කියලා. ඒ ජලය මගින් ලබා ගන්නා වූ කිලෝ ජූල් 588ක තාප ප්‍රමාණයට අමතරව තවත් කොටසක් කොහෙටද යනවා කියන්නේ පරිසරයට හානි වෙලා තියෙනවා. පරිසරයට හානි වූ තාපය ජූල් 7000යි. ජූල් 7000යි කියන්නේ කොච්චරද කිලෝ ජූල් නම්? කිලෝ ජූල් 7ක්. අපි දන්නවා ජූල් 1000ක් තමයි කිලෝ ජූල් එකක් කියන්නේ කියලා. එහෙනම් ජූල් 7000 කිලෝ ජූල් 7ක් වෙනවා. මෙන්න මේ විදිහට අපෙන් දැන් අහන්නේ තාපකය තාප ශක්තිය බවට පරිවර්තනය කළ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් තාපය බවට පත් කළ විද්‍යුත් ශක්තිය කියලා. මෙන්න මේ විදිහට මෙන්න මේ තාප අගයන් දෙකේ එකතුව 588ට එකතු වෙන්න ඕන 7ක්. මේ දෙක එකතු කරාට පස්සේ මට ලැබෙනවා 595යි කිලෝ ජූල් කියලා. මෙන්න මේ විදිහට තමයි 2014 ආපු තාප විපර්යාස වලින් ආපු ලස්සන ප්‍රශ්නයට සඳහා අපි සම්පූර්ණයෙන්ම පිළිතුරු ලබා දුන්නේ. ඉතින් මේ දෙවන ප්‍රශ්නේ වලට පැහැදිලි නැත්නම් මම ආයෙත් පැහැදිලි කරලා කියන්නම්. මෙන්න මේ විදිහට කරන්ට් එක තියෙනවනේ. කරන්ට් එක කියන්නේ විද්‍යුත් ශක්තිය. එතකොට මේ කරන්ට් එක නිසා ඇති වෙන විද්‍යුත් ශක්තිය දිනවනේ. එතකොට මෙන්න මේ විද්‍යුත් ශක්තිය සම්පූර්ණයෙන්ම
තවත් ශක්ති ආකාරයකට පරිවර්තනය වීමක් තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි ගහන්නේ කොච්චර කරන්ට් එකක් එහෙම නැත්නම් කොච්චර විද්‍යුත් ශක්තියක් මේ සඳහා වැය වුණාද කියලා. මේ සම්පූර්ණ විද්‍යුත් ශක්තියම ආකාර දෙකකින් පරිවර්තනය වෙනවා. එකක් තමයි තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. අනිත් එක තමයි තාපයේ විදියට පරිසරයට මුදා හැරෙනවා. ඉතින් මෙන්න මේ විදියට තාප ශක්තිය ආකාර දෙකකින් මේ විද්‍යුත් ශක්තිය පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට අපෙන් දැන් අහන්නේ විද්‍යුත් ශක්තිය කොච්චරක්ද කියලා. විද්‍යුත් ශක්තිය ගණන් කරනවා වෙනුවට මම දැන් කරේ මොකද්ද? ජලය මගින් ලබාගත් තාපයයි පරිසරයට මුදා හරපු තාපයයි කියන තාප අගයන් දෙකේ එකතුව ලබා ගත්තා. එතකොට අපි දන්නවා ශක්ති සංස්කෘතික නියමයක් තියෙනවා. එතකොට ශක්තිය මවන්නවත් විනාශ කරන්නවත් බැහැනේ. ඉතින් ඒක නිසා විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වීමක් මෙතනදී සම්පූර්ණයෙන්ම වෙලා තියෙනවා. හැබැයි තාප ශක්තිය ප්‍රධාන ආකාර දෙකකින් ඉන්න නිසා ඒ තාප ශක්තිය අගයන් දෙකම එකතු කරන්න ඕන සම්පූර්ණ අගය ලබා ගැනීම සඳහා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍ය පෙළ විද්‍යාවේදී ඉගෙන ගන්න දැනුමම සාමාන්‍ය පෙළ විභාගෙදී ඒ ආකාරයෙන්ම අහපු අවස්ථාවකට හොඳම නිදසුනක් විදිහට මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කරේ. ඉතින් මේ ගාන හැදුවට පස්සේ ඔයාලට ලොකු අභිමානයක් ලොකු මොරල් එකක් ඉන්න ඇති කියලා මම හිතනවා. මොකද අපි ඉගෙන ගන්න සමහර දේවල් ඒ විදියටම විභාගෙදී එනවා කියලා දැනුණා පස්සේ ලොකු සතුටක් අපට එනවා. මොකද අපි දන්න දැනුමම අපට ලකුණු බවට පරිවර්තනය කරගන්න පුළුවන් විභාගෙදී කියන ආත්ම ශක්තිය Tamanට දැනෙන නිසා. ඉතින් ඒක නිසා මේ වගේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගණන් මම ඔයාලත් එක්ක ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ගොඩක්. ඉතින් ඒවා ඔක්කොම ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා පාස්මි channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයා පාස්මි app download කරලා නැත්නම් play store එක හරහා දැන්ම ඔයාගේ දුරකථනයේ මේ apps තුනම download කරලා dialog number එකක් හෝ hash number එකක් පාවිච්චි කරලා register වෙලා මම දාලා තියෙන සාමාන්‍ය පෙළ ගණිතය අනුමාන ප්‍රශ්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මතක් කරගෙන ගමන් අදට සමු ගන්නවා. නංගිලා මල්ලිලා හැමෝටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබත් දැන්ම පාස්මී ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පාස්මී ඉගෙන ගන්න හොඳම විදිහ.